මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. எல்லா டிபார்ட்மென்ட்ஸும் மக்களுக்கு தான் உதவி செய்யிறதுக்கு இருக்குது. இப்ப கொஞ்ச நாளைக்கு முதல்ல தான் ஒரு மனுஷி மடு ரோட்ல யானை அடிச்சு கொண்டது. நாங்கள் காப்பாத்தணும், ட்ரெடிஷனை கீப் அப் பண்ண சொல்லுங்க. ஏனென்று கேட்டால் இது வணக்க ஸ்தலத்துக்கு போற இடம். ஃபாரஸ்டோடையோ வைல்ட் லைஃபோடையோ சண்டை பிடிச்சு கொண்டு இருக்க எடுக்கிற இடம் அல்ல. மடு சர்ச்சையை கட்டி யானுக்கோட அல்லகின்னு கிங் ඉරේ දැම්මොත් මොකද්ද කරන්නේ? මදුපාලියට ගියත්, සිරිපාද ගියත් අපි යන්නේ එතෙන්ටනේ. කැබිලිත් ගියොත් යන්නේ කැබිලිත්ට. වෙන කාටද යන්නේ? එක්කෙනෙක් අල්ලගෙන වැඩක් නැහැනේ. නෑ මං කියන්නේ ඉස්සෙල්ලා පොලිස්, ෆොරස්, RDA, චර්ච් මේවා ඔක්කොම එකට එකතු වෙලා කතා කරන්න. කවුරු හරි ඉරෙස් කරන්න තියෙනවා නම් ජනාධිපති කාර්යාලයට කියන්න. පල්ලියේ කවුරු හරි අනික් අය ඕන තරම් ඉරෙස් කරන්න පුළුවන්. මඩ රෝඩ් යන පාර දෙපැත්තේ සුද්ධ කරන්න කියලා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනුත් ඇහුවා. අපි කිනුත් ඇහුවා. අපි කිව්වා පාර දෙපැත්තේ අපේ වනාන්තරයට එළියෙන් තියෙන පාර සුද්ධ කරන්න කියලා. නමුත් මේ පාර යනවස මඩ රෝඩ් රක්ෂිත සහ මඩ රෝඩ් මේ ජාතික වනෝද්‍යානය හරහා. නමුත් මේ පාර සුද්ධ කරනකොට මේ සුද්ධ කරන කට්ටිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඩ රක්ෂිතයත් ඒ වගේම අපේ වනජීවි දෙපාර්තමේන්තුවේ මඩ රෝඩ් නැෂනල් පාර්ක්ෙත් ඇතුළ රෝසර් දාලා සුද්ධ කළා. සම්පූර්ණයෙන්ම එතන කැලේ විනාශ වුණා. එතකොට අපේ නිලධාරින් එක බැලුවා බලලා බී වාර්තාවක් මගින් අධිකාරියට ඉදිරිපත් කළා. ඊට පස්සේ මේ සම්බන්ධව මට දිසාපතිතුමාත් කතා කළාම මම කිව්වා දැන් ඉදිරිපත් කරනවානේ. මම කිව්වා මේක ඉදිරියට අපේ දෙපා අපේ පනත අනුව සෙටල්මන්ට් එකට එන්න පුළුවන්. සෙටල්මන්ට් එකකට ඒ අනුව ඒගොල්ලෝ එදාම ඉදිරිපත් කළ දවසේම අපපිට දෙදාම නිදහස් කළා. කැටපිලස් දෙකත් නිදහස් කළා සර්. ඉස්සරහට අඩු දිනේ අපේ සම්මතයකටපත් වෙලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් සර්. එහෙම දර ගහන්නේ නැහැ. අර ඉල්ලීම ප්‍රශ්නේ තියෙන සර්. දැන් ඉල්ලීම් තියෙනවා මේ දිගටම. ඒ කියන්නේ කිලෝමීටර් 11ක් දිගට කැලෑව සුද්ධ කරන්න. ඉතින් මම හිතන්නේ සර් ඒක ලොකු එහෙම කළොත් හෙක්ටයාර 30ක් වනාන්තරයේ එළි වෙනවා. දැන් දෙපැත්තම කතා කරගෙන තියෙන විදිහට පාර සුද්ධ කරන්න දෙන්න. පල්ලියෙන් ඉල්ලීමක් තියෙනවා නම් පාර බලල් කරන්න ඕනේ කියලා. ඒක අමාත්‍යංශ මට්ටමින් ওই අමාත්‍යංශ දෙක තුන පරිසරයකත් එකතු වෙලා ඒක කරන්න. මෙතන හැප්පෙන්න වැඩක් නැහැ. ඒකයි මං කියන්නේ. මං කියන්නේ මෙතනදී උසාවියට යන තරමට අපි ප්‍රශ්නේ ඇදගෙන යන්න එපා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.